දුක් මහන්සි වෙලා හම්බ කරන සොච්ච මටත් උඹ විදින්නනේ හදන්නේ ආවා මෙතන ඵලයන් යන්න පවු නොදී මේ නෝනා මං ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන සල්ලි අපට සිරි බලපල්ලකෝ හයිය ලැබෙන්න තියෙන සල්ලි මං ඒක ඉන්දියාප කඩේට ගෙනලා දාපු එක එක බේර ගන්න උඹ දැන් ඵලයක් ආවා මේ අනිවාර්යෙන්ම උඹේ කඩට ඔය ලෝදේ ටික හලාගෙන අද උඹේ අතේ සල්ලි නැතුවද ඒක තමයි මේ ආවේ හයිරම් පෙන්නන්න මට ආ එහෙමද හරි බලාගමුකෝ ආ මොනවා බලන්නද අනේ ඵලයක් මුකලක් බස්ස යන්න අනේ මේ ආවා මෙතන මේ ඔබ මගේ යකා උසන්න එන්න එපා බලන්න ආව බලාගනින් මගේ මූණ හම්දුරනේ මේ පන්සලේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න මට පුළුවන් උදව් කරන්න අනිත් පන්සල් වල තියෙන අඩුපාඩු බැලුවාම අපිට මොන අඩුපාඩු මහත්තයා නායක හාමුදුරු කෙනෙක් නැති එක තමයි අපිට තියෙන අඩුපාඩු. ඒ අඩුපාඩු ඔබ වහන්සේ කිසිම අඩුවක් නැතුව පිරිමානවා කියලා මට ආරංචි වුණා. මට පුළුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් ඉතින් මගේ මේ ගමනට තමයි බාධාව. මම දැක්ක හාමුදුරු මේ සින්දුවක් දාලා තියෙනවා Facebook එකේ. ඒක වචන ටිකනම් හරිම ලස්සනයි. ආ. ඒ වචන ටික අරගෙන යන්න සමල්ලෙන් කියන ගායකයා ආවා. ආ. එහෙනම් අපිට ළඟදී ලස්සන සින්දුවක් අහන්න පුළුවන් වෙයි. අපි යමු නේද? එහෙනම් අපි ගිහින් එන්න හමුදුරනේ. හොඳයි. සුපර්. සුමන හාමුදුරුවනේ ඒ මහත්තයා මට මේ පාර ෆේන් එකක් ගෙනල්ලා ආ එහෙනම් අපි කොහෙද යන්නේ බුදුහාමුදුර වැඩ හිටපු තැනට දෙවුරම් බෙරටද එතෙන් තාම තිනවද සමර්ථෙන් සංරක්ෂණය කරලා තියෙනවා අපිට බලන්න යන්න පුළුවන්ද පුළුවන් වෙයි හරි හරි ඊට කලින් ගේන්නකෝ බලන්න ඔය ටැග්
ඔය කෙල්ල හොඳට බලා ගන්න. All the best. පරිස්සමට ගින්න. ඒ කෙල්ල හොඳට බලා ගන්න. All the best. පරිස්සමට ගින්න. ඔයාට හර්ට් වුණාද? ඔයාට විතරක් නෙවෙයි මටත් හර්ට් වුණා. මොන වුණත් ඒ කොල්ලා ඔයාට සීරියස් ලව් කරලා තියෙනවා. Don't worry. කාලයත් එක්ක ඔයාට යාව අමතක වෙලා යයි. मात तो दौकर मंगेना गील मंगा एक मंड में इन्ना मा बलाना परिसमें इन्ना
මොකද උනේ පුතා? මොකුත් නෑ ආන්ටි. ෆිල්ම් එකක් වගේ ක්ලයිමැක්ස් ඇවිල්ලා අන්තිමට ඉවරුණා. එහෙනම් මං ප්ලෑන් එක වෙන කරා. ආන්ටි. පොලිටික්ස් ගේම් එකක් ගේවද? එහෙමත් නෑ, එහෙම නැත්තේත් නෑ ඉතින්. මං ගින් එන්න ආන්ටි නා. අපරාදේ. පුතාට නිදලා යන්න පුළුවන් නම් හෙට පන්සලට අපේ දානේ. සහභාගී වෙලා මේ යන්න තිබ්බා. අයියෝ අපරාදේ. මට පන්සලට දානයක් දෙන්න ඕන. ආ. මම ගින් එන්න ගන්නද? ආ හොඳයි. පරිස්සමින් ගින් එන්නකෝ. හොඳයි එන්න. එල්ලෙන්න එපා. තුවාලේ. සුමනේ කොන්න ඉක්මනට වැවෙනව නේද හම්දුරෝනේ? සුමන වැඩිපුර කොළ ජාති වලඳනවනේ. නේද? ආ. අපේ හම්දුරෝනේ. දැන් සුමනට හරියට කේන්ති යනවා. පොඩ්ඩ වරදින්න බෑ. මොකටද පොඩ්ඩක් හරි වරදින්නේ? නේද අපේ හම්දුරෝනේ? ඔය කොන්න ගමනේ කොහොඳයි? නැත්තං එහෙම ඔය කේන්දියන විදියට ඉක්මනටම කොන්නේ සුදු වෙනවා. රාහුල මේ කටවන් ඉන්නවද? ඔය දැක්කද? සුමන, හෙට කොහෙන්ද දාන්නේ බාර අරගෙන තියෙන්නේ? බලව්වේ. ඇයි අපේ හම්දුරුවනේ? එහෙනම් බලව්වට හදිසි පණිවිඩයක් එවන්න පුළුවන්ද? මොකද්ද? හෙට දාන්නේ ගේනකොට කොහිල ටිකකුත් හදාගෙන ඉන්න කියලා. වෙයිද? ඔයාට විහිළුවක්වත් තේරෙන්නේ නෑ නේ? නෑ, පොඩ්ඩක්වත් නෑ. දැන් හැවෝ මා විහිළුවට අරන්. පොඩි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න යාන්තම් කීයක් හරි අතට ගත්තා. ඔන්න පුතේ, ඔයා ලබන සතියේ ඉඳලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඕන. මාස ගානකින් ගියේ නැති හින්දා මාව ගණීත් දන්නේ නැහැ. ඒක මම බලා ගන්නම්කෝ. ඔයාවත් මේ නරක ආදියෙන් ගොඩට යන්න බලන්න පුතේ. මෙන්නේ මගේ රත්තරම් පවුල. කොහොමද කොළුවෝ? නෙමේ අපේ කඩේ මුදලාලි නෝනා කිව්වා උඹේ ඉන්දියාප්ප ටික සුරුස් ගාන විකුණුනාලු. උඹට නෝන සල්ලි දුන්නනේ, මටත් කියා කර දියංකෝ. කොහෙද? පොතෙන් අඩු කරන්න කියලා තියාගත්තේ? මාත් මේ කල්පනා කර කර ඉන්නේ ඕම ගියොත් එක සොච්චමක්වත් ඉතුරු කරගන්න වෙන්නේ නැහැ කියලා. ඕගනේ මං කිව්වේ ඔය වැඩේ හරියන්නේ නැහැ කියලා. උඹ හෙට ඉඳලා ඉන්දියාප වර්ජිනිය කරපන්. ඒ කිව්වේ? ඒ කිව්වේ උඹ හෙට උදේම මුදලාලි නෝනාට කියපන් ඉන්දියාප දෙන්නේ සල්ලි දෙනවා නම් විතරයි කියලා. උඹට ගණන් උස. එහෙම කියලා හරියන්නේ නැහැ. අඩුමානේ පොතේ ණය ටිකවත් කැපෙනවා.
එතකොට උඹට ඉන්දියා අප්පා හදන්න සල්ලි කොහෙන්ද? ඈ? ඒක තමයි. මාත් මේ කල්පනා කර කර හිටියේ. මේ ඔහි ළඟ නැද්ද කීයක්වත් ගන්න? හා මේ ඔය අතින් කයිට් වෙනදාන් වලට මාව ගාවන්න එපා. මම නෑ ඌවට. කපු මහත්තයට පුළුවන් ද වැඩේ ගොඩ දාන්න? මේ වගේ වැඩ බං මං ගොඩ දාලා තියෙන්නේ. මට මේක සිම්පල්. සල්ලි